இனி பொலியே ரச ரகச த ஸ்வீட் சீக்ரெட் ஆஃப் தி ஃபயர் பொலி. ඩොක්ටර් මැට්සන්, මිස්ටර් හෝල්ස්, අපට බොහොම කාලයකට පස්සේ තමයි නේද මේ වගේ සුන්දර ප්‍රදේශයක සංචාරය කරන්න ලැබුණේ. මට නම් මේ ප්‍රදේශේ මෙලෝ රහක් නෑ. ඇයි ඔබ එහෙම කියන්නේ මගේ මිත්‍රයා? බලන්නකෝ අවට පරිසරය. මීදුමෙන් යාන්තමට වැසුණු කඳු කරය, ගලා හැලෙන දියැලි දහරා, උතුරු අයර්ලන්තයටම ආවේ නික ටියුලිප් මල්. මොනතරම් සුන්දර දසුනක්ද මේක. ඒ උනාට එක වැලක චීතරෙද්දක් තියනවද බලනකො බෙහෙතකට. ඌර කවද්ද කහ කෑවේ මිනිහෝ? මටත් කියන්න තින්නේ ඒකම තමයි. ඌර කවදද කහ කෑවේ? කන්න පුළුවන්ද? ඒ වගේද සුන්දර ලලනාව? මං වඳින්නම් මැට්සන්. මේ අයර්ලන්ත වැසියෝ බොහොම ගරු ගාම්භීර නම්බුකාර මිනිස්සු. මෙහෙ ඉන්න ලලනාවන්ට සෙමහලන්න ගිහිල්ලා බඩකට පුරා කන්න ලෑස්ති කරගන්න එපා. මේ ඔහේ අහලා නැද්ද මිස්ටර් හෝන්ස්? ඕමාර් කයියන් කියලා ආදී කියලා තියෙනවා. සංගීතය, සුරාව, ගැහැණිය. ඔය තුන නැත්තම් ජීවිතයක් නෑ කියලා. ඔව්. ඔබට ඕකෙන් දෙකක්ම තියෙනවනේ. නැත්තේ සංගීතේ විතරයි. මිනිහෝ, ඕමාර් කයියන් කිව්ව විදියට මේ ලෝකේ හැම කෙනෙක්ම ජීවත් වෙන්න හැදුවොත් මේ සමාජය කුණු වලක් වෙලයි නතර වෙන්නේ. එහෙනම් මිනිහා ඔහොම කිව්වේයි? මම හිතන්නේ ඕමාර් කයියන් කවදාකවත් කසාද බැඳලා නැතුව ඇති. බැඳනනම් මිනිහා ස්ත්‍රීන් ගැන හරියටම පාඩම ඉගෙන ගන්නවා. ඉතින් මං කීපාර කසාද බැඳ මිනිහෙද්ද මිස්ටර් හෝන්ස්? කෝ මංවත් හරි පාඩමක් ඉගෙන ගත්තේ නෑනේ. මොකද්ද ඔය හරි පාඩම? What do you say? හරි පාඩම ඉගෙන ගන්නේ හරි මිනිස්සු. ඔය හරි මිනිහෙක්ද ඩොක්ටර් මැට්සන්? ඔය වැරදි මිනිහටයි ඔහොම කතා කරන්නේ මිස්ටර් හෝන්ස්. ඔය දැක්කනේ ඔහෙම පිළිගන්න ඔය වැරදි මිනිහෙක් කියලා. ඉනි පොලියේ රස රහස ද ස්වීට් සීක්‍රට් ඔෆ් ది ෆයර් පොලි. වෙහෙසකර හරස් පරීක්ෂණ ගණනාවකින් පසු හොඳ නිවාඩුවක් ගත කරන්න හිතපු හරස් පරීක්ෂක ඩොරලොක් හෝන්ස් සිය කල්යාණ මිතුරා ඩොක්ටර් මැට්සන් සමග උතුරු අයර්ලන්තයේ සුන්දර උද්‍යානයක් වන හක්කබැන්නගල මල්වත්තට පැමිණියා. මිතුරන් දෙදෙනා මල් බලමින්, මල් සිඹිමින්, මල් කඩමින්, මලින් මලට පියඹමින් සිටින අතරතුර රෝස පොකුරට බෝම්බ ගැහුව හැයි විදුලි පුවතක් රැගෙන ඔවුන් නවාතැන්ගෙන සිටි තානායමේ කොළු ගැටයෙක් එතනට පැමිණියා. මචන් දොරලොක, මේ නීට පස්සෙවත් මතක තියාගනින්. නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යනවනම් අර මරිමෝල් ඉන්ස්පෙක්ටරයට යනතන නොකිය යන්ට. ඒ වුණත් මැට්සන්, ඉන්ස්පෙක්ටර් මේ විදුලි පුවත එවලා තියෙන්නේ ඉතාම හදිසි කාරණාවකට බව නම් පැහැදිලි. අනිත් එක, අපි දෙන්න මේ වගේ ඈත පළාතකට එනකොට කියලා එන්න අපට නෑදෑයෙක් මිත්‍රයෙක් ඉන්න එකක්ය. කොයි එකටත් ඉන්නේ ඔය ඉන්ස්පෙක්ටර් විතරයිනේ. ඒ වුණාට ඒ මීම දැනගන්න බෑ. අපි කාලෙකට පස්සේ ආපු ඒ ට්‍රිප් එකක් මීම කියලා වළඳන්න හොඳ නෑ කියලා ඌ දැනගන්න බෑ අයියා. ඔබ හරියට කතා කරන්නේ මදු සමයේ ගත කරන්න ආපු යුවලකට ඔන්නෝක නවත්තලා ඉක්මනට ගෙදර වරෙල්ලා කියලා මහ ගෙදරින් පණිවිඩයක් එව්වා වගේනේ. හරි හරි හරි, දැන් ඔහේ කියන්නේ ඔය ටෙලිග්‍රෑම් එක ආපු ගමන් අපි හැරෙන තැපෑලෙන් ආපහු ලන්ඩන් යන්න ඕනි කියලාද? මම හිතන්නේ සුදුසුම දේ ඒක තමයි මැට්සන්. මේ මන්නයි යන්නේ ආපහු දැම්මම. හරිද? මේ හක්ක පෙන්නගල මල්වත්ටි තව කොච්චර මල් තියනවද? අනික මල් ලියාගෙන ආපු ඇඩ්‍රස් තුන්ඩු ටික තාම එකක්වත් දී ගන්න බැරි වුණානේ ඕගේ. ඈත පළාතක නිවාඩුවක් ගත කරන්න යනකොට ඇඩ්‍රස් ලියපු පුංචි කොළ කෑලි මිටියක් අරන් එන්න ඔබ තාම හිච්චි වයසේ කොළු ගැටයෙක්ද මැට්සන්? ඔන්න ඕක නිකන් කරන්න බැරි. වයස ගියා කියලා සීමාමාරුව හැදෙන්නේ නැතුව තියන්නේ නෑනේ. මේ ඇඩ්‍රස් කිව්වම මට මතක් වුණේ මං කොල්ලා කාලේ. හරිද? මේ වගේ ඇඩ්‍රස් මිටිය ලියාගෙන කරත් එක ට්‍රිප් එකක් ගියා. කරත් එක? එක දැනගෙන කරත් හිටපු යාළුවෙක් කිව්වා ඔන්න බාලිකා ඉස්කෝලේ ඇරිලා කට්ටිය එනවා
ඇඩ්‍රස් මිටිය විසිකරවන් කියලා හරිද? මුකුත් බලන්න නැතුව විසිකලා. ආ කොහොමදන්නේ? ඔහෙට ඉතින් ડોක්ටර් මැට්සන් බාලිකා කියන ටික ඇහුණා නම් ඔතටම ඇතිනේ. සන්නියල්ලන්නේ නැති. ඉතින් කෙල්ලෝ ටික අහුල ගත්තද පැන පැන ඇඩ්‍රස් ටික? මොන අර ගල් මූසලයා බාලිකාවේ ළමයි කියලා තියෙන්නේ මීහරක් රංජුවකටනේ. මගේ ඇඩ්‍රස් කොල අහුලගෙන කන ගමන්. අදේ වචාලවි මේක මුගකාලුක මොකද්ද ඊයේ තමයි ලන්ඩන් නගරයේ දිනෝදා බලන් ඉඳිද්දි මිනිහෙක් ඝාතනය කළා ඌ ඒවේ මරණද ඝාතනය කරනවයි මරණවයි කියන්නේ දෙකක්ද මිනිහෝ නෑ ඉතින් කියන්නේ බෑනේ චරිත ඝාතනය කරලා දැල්ලනේ චරිත ඝාතනයකට අපිව ගෙන්නයිද ඈ මේ තකහණියේ නෑ ඉතින් කියන්නේ බෑනේ මෙයාලා ඒ වගේ හොරදොර කරනවනේ මිස්ටර් හෝල්ස් මේ ඝාතනයේ ලක් වෙච්ච පුද්ගලයා ඇති ඒ වෙලාවේ තිබිලා තිනෝ පවුන් ලක්ෂ 5ක මුදලක් ඌ ඒක මං කොල්ලකාරද මොනවද මෙට්ට වහන්නේ අලියට පෑගුණාම අර මොනවද ගියාද කියලා ඇහුවලු මිස්ටර් හෝල්ස් ඔව් කියන්න මං ඔබව විශේෂයෙන් කැඳවන්න හේතුනේ මීට මාසයකට උඩදි මේ වගේම මිනිමරුන් දෙකක් අපට වාර්තා වුණා ඌ ඒ දෙකම සිදු වෙලා තිබ්බ ආකාරය තමයි මේ ඝාතනය සිදු වෙලා තියෙන්නේ මේ මජන් ඉනිස්සෙත් මේ ඇහුවද තරහරින්නේ වා ඒ කලින් මිනි මරුන් දෙක ඇල්ලුවද හොයන්නේ කිසිම සාක්ෂියක් තිබෙන්නේ ඔව් අනිත් එක ඉතින් මිනි මරු ඇවිත් බාර වුණෙත් නැතුව ඇතිනේ නේ එහෙම වුණා නම් ඉතින් කොහොමද මල අල්ලගන්න ඕනේ නේ ඈ ඉන්ස්පෙක්ටර් මට කියන්න අර කලින් මිනි මරුන් එක්ක තියෙන සමානකම් මොකක්ද මේ මිනි මරුමේ මිස්ටර් හෝල්ස් මේ ඝාතන තුනම කළා දෙන්නේ තියුණු ආයුධකින් බෙල්ල කපලා ඔව් ඒක හොඳට පළපුරුදු කාර්යයක් කරලා තියෙන බව පැහැදිලි අනික මේ ඝාතන තුනම කළා තියෙන්නේ දවාලේ එච්චරයි සමානකම් ඕ එච්චරද සමානකම් තිබ්බේ සමාන නාස් එහෙම තියෙන්නේ නැතුව ඇති මා හිතේ මැට්සන් හරි කතා කරගත්තා ඉවරයි මම ඔබෙන් යමක් අහන්නද ඉන්ස්පෙක්ටර් හනිවිසුසු ඔබ අර කලින් ඝාතන දෙක අල්ලගන්න උත්සාහ කළේ නැද්ද උත්සාහ කළා ඉතින් ටිකක් විතරෝ ටිකක් විතර ඕ ඒත් හරි ගියේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මේ පෙන්ෂන් ගිය ගුරුවරයෙක් අනිත් කෙනා මේ රජයේ සාමාන්‍ය ලිපිකරුවෙක් මිනිහා පෙන්ෂන් එතකොට දැම්මරිලා ඉන්නේ මේ යමක් කමක් තියෙන තදේක් ඔව් ඒකයි මේ දෙකොන ගිනි අරන් මිනි මරුව අල්ලන්න හොයන්නේ නේද නැත්තම් රස්සාකට පරිස්සම් කරගන්න බැරුව යනවනේ නේද කලින් දෙක නම් සාමාන්‍ය මිනිස්සු කිව්වනේ ඔව් ඉතින් දැල්ලන්ද විශ්තෝත් බල්ල පරිස්සම් වෙලා ඉන්නේ බෑ හොරු අල්ලන්න හොඳයි දැන් මොකක්ද මගෙන් කරෙන්න ඕනේ ඉන්ස්පෙක්ටර් මේ මිනි මරුව ඉක්මනින් ඇල්ලුවේ නැත්තම් යාපා පටුනට ට්‍රාන්ස්ෆර් එමනේ එහෙම වෙලා වෙන්නුත් ඇති මගේ කෝඩ් බෑය ගැලනොයි ඔව් හොඳයි අපි එහෙමනම් වැඩේට බයිමු Thank you, Mr. Holmes. Thank you, Nang Netat Kamane. Ita kaling ada apat awasay ubagane, rose kernla da kokesianu kele pat masamag, muhudu pele ativalin sakasan la da soup. Dava macam fak. Ubat denjara, ada furde la need. Rahaini, ඉතින් අපි දෙන්නගේ විවේකී සංචාරයේ අතරමඟ නවත්තන්න උනානේ මේ ඉන්ස්පෙක්ටර්ගේ කේස් එක නිසා. මේ රෝස් කරපු කොකේසියානු කැලෑපාත්තු දුසිමක් කරන් දෙන්නකො මේ වැඩේ කරනවා නම්. දැන් කිවනම් රෝස් කරපු කැලෑපාත්තු දුසිමක් කරන් ගියා. හරි. ලොකු පාත්තෙන් ඉඳන් දෙන්නකො ඉවරයිනේ. ලොකු කිව්වේ දුසිමට තුන් දෙනා අල්ලන සයිස් එකේද?
කරපොලි ඉන්ස්පෙක්ටර් මැක්මෙවන්ගේ බලවත් පෙරත්තේ නිසාම මේ ඝාතනයේ සුළමුළ සොයා ඝාතකයින් නීතියේ රැහැනට අල්ලා ගැනීමේ මෙහෙයුම දොරලොක් හෝන්ස් බාරගත්තා. නමුත් ඒ ක්‍රියාත්මක වුණේ ඉන්ස්පෙක්ටර් බලාපොරොත්තුණු ක්‍රමවේදයට නම් නොවේයි. දොරලොක් හෝන්ස් ක්‍රියාත්මක වුණේ මීට මාසයකට පෙර සිදු වුණායයි කියන පාසල් ගුරු මහත්මයාගේ තොරතුරු සොයා යෑමිනුයි. මහත්මිය ඔබේ සැමියා විශ්‍රාමික පාසල් ගුරු අත්තනෝමතික මහතා මිය ගියේ මහදවාලේ මහමග ඝාතනයකට ලක් වෙලයි. ඔහොන්ස් මහත්මිය. මේ අවස්ථාවේ මංකොල්ල කෑමක් සිදු වී තිබුණද? ඔව්. ඔහුගේ වැටුප් පරිදෝෂිකය ඔහු පුජ්ජලික බැංකුවක ස්ථිර තැන්පත් කරලා තිබිලා ඒක පොලියත් සමග රැගෙන එනකොට තමයි මේ අපරාධය සිද්ධ වුණේ. ඇයි ගුරු මහත්මයා තමුන්ගේ වැටුප් පරිදෝෂිකය පුද්ගලික බැංකුවක දැම්මේ? රජයේ බැංකුවකට වඩා වැඩි පොලියක් කියවන නිසා එහෙම වුණේ හොන්ස් මහත්මයා. ඒ කියන්නේ ආකර්ෂණීය පොලියක්. එතකොට ඔහුට සතුරන් එහෙමත් හිටියද? නෑ, ඔහුට කිසිම සතුරෙක් හිටියේ නෑ. එදා මගේ සැමියට හතුරුනි ඔහුගේම සල්ලි. ඔහුගේම සල්ලි ඔහුව මරාගත්ත හොන්ස් මහත්මයා. මේ ඇහුවට මොකුත් හිතන්නේ නෑ. ඔබේ අනියම් පෙම්වතාට ඔබ කිව්වද එදා ඔබේ සැමියා බැංකුවෙන් විශාල සල්ලි මුදලක් අරන් එනවා කියලා? නෑ මං නිකන් අහන්නේ. ડોක්ටර් මැට්සන්. නෑ මචං කියන්න බෑනි. අර පිච්චර වල වගේ මියා සෙට් කරලා එහෙම ගේම දුන්නද දන්නේනි. තමන්ගේ මිනිහට. ඕ මිස්ටර් හොන්ස් මී මෝඩ මිනිහත් අරගෙන මෙතන යනවද කරුණා කරලා? හරි හරි අපි යන්නම් ඉවරයිනේ. මචං යමන් මචං එයා කියනවා මට උඹවත් අර යන්නලු මෙතනින් ඕ. ෆයර් පොලි අනුපිළිවෙලින් ඝාතන තුනටම ගොදුරු පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් කරුණු විමසූ හරස් පරීක්ෂක දොරලොක් හෝන්ස් අවසානයේ ඉන්ස්පෙක්ටර් මැක්මෙවන්ට තම නිවසට එන ලෙස පණිවිඩයක් පිටත් කර හැර තම වයලීනේ අතට ගත්තා. දන්නේ එච්චර නම් වීණා ගහනවා මිසක් ආයේ අමුඩ ගහන්නේ නැහැ මැට්සන්. මචං දොරලොක්. උඹ මේ පාර නම් එරුණ නේද එරිල්ලක් අර. මිනි මැරුන් තුන හල්ලන්න ගිහින් ඈ. ඕකනේ මම්බට කිව්වේ. උතුරු අයර්ලන්තේ අර හක්ක පැන්නාගල මල්වත්තට වෙලා තව ටික දවසක් ඉමු කියලා. කොහෙද ඉතින්? කොල්ලෝ පණිවිඩේ ලැබිච්ච ගමන් ආවා. ඔව්. හොඳයි ඉන්ස්පෙක්ටර්. ඔබ ළඟ ඉන්නවද හරියටම ඉලක්කෙට වෙඩි තියන්න දන්න නිලධාරියෙක්? වෙලින් කවුරු මොකද මමනේ අවුරුදු පහක් පිටපිටම ඉලක්කෙට වෙඩි තැබීමේ ශූරයා. විසිස්ටයි ඉන්ස්පෙක්ටර් විසිස්ටයි. ඩැගියෝ මේ ඉලක්කය කියලා කිව්වේ ඔළුවට ටාගට් කළාම ධනීස නෙමේ නේද? වෙඩි වදින කෙනා ඔළුව ධනීස ගහගෙන හිටියානම් හෙට දවල් එකහ මාරට වෙස් වලාගෙන ඔබ තුවක්කුවත් අරගෙන ලන්ඩනයේ සීමා සහිත වික්ෂති ෆයිනෑන්සියල් ආයතනයේ ඉදිරිපිට තියෙන දුරකතන කුටියට එන්ඩෝනි. බබ ඔළුවේ හිටන් ලෝගුවක් දාගෙන කෙනෙක් දුරකතන කුටියට ඒවි. එතනදී ඒ ආපු පුද්ගලයා වෙනුවට මම දුරකතන කුටියෙන් එළියට එනවා ඒ විදිහටම ලෝගුවක් දාගෙන. ඔබ සැඟවෙමින් මගේ පිටුපස එන්න ඉන්ස්පෙක්ටර්. මට කරදරයක් කළොත් ඔහුට වෙඩි තියන්න. හැබැයි දන හිසෙන් පහතට. හරියටම හරි ඉන්ස්පෙක්ටර්. ඔබ වැඩේ හරියටම කළා. ඈ කවුද එතකොට මේ වෙඩි කාපු මිනිහා? මේ මිනිහා තමයි අපි අර හොයපු ඝාතකයා. අර වික්ෂති ෆයිනෑන්සල් ආයතනේ සල්ලි තැන්පත් කරලා ඒකේ පොලියත් එක්ක මුළු මුදලම ආපහු අරන් ගිය තුන් දෙනාටම එකම ඉරනම අත්තුනේ බැංකු අයිතිකාරයාගේ කොන්තරාත්තුවටයි.
අද මම ඒ බැංකුවේ මුදල් තැන්පත් කරපු කෙනෙක්ව කැමති කරව ගත්තා මුදල් ලාපහු ගන්න. ඔහු තමයි දුරකතන කුටියේදී මාත් සමග හුවමාරු වුණේ. ඈ? ඒ කියන්නේ බැංකුව අයිතිකාරයා ඩිපොසිට් සල්ලි ආපහු ගන්න අයව මිනිහෙක් දැම්මල මරන සල්ලි ආපහු ගන්නවා. හරියටම හරි ඉන්ස්පෙක්ටර්. ඔළුව මේ තක්කඩිය හරිම දක්ෂයි පිටුපසින් ගිහින් බෙලි කපන්න. ඒකයි මං බෙල්ලට ආරක්ෂිත ලෝහ පටියක් පැලඳගත්තේ. පොඩ්ඩක් හිටබල මචං. මේ අර බැංකුවේ නම වික්සත් කිව්වා නේද? ඔව් ඇයි? නෑ මචං. ඒ නම පොඩ්ඩක් අනිත් පැත්තට හරවල බලන්න මචං. නෑ නෑ නෑ. ඔබ කරදර වෙන්න එපා මැට්සන්. එමු. ඒක මේ වෙනකොටත් අහගෙන ඉන්න අය අනිත් පැත්ත හරවගෙන ඇති.